අද බලමු අපි මේ හැමෝටම මේ අලුත් ටෙක්නොලොජියක් කියලා හිතනට කාලයක් තිස්සේ පැවතෙන මේ වයර්ලස් චාර්ජින් කියන එක වැඩ කරන්නේ කොහොමද කියලා. වයර්ලස් චාර්ජින් කියලා කියන අපිට මොබයිල් ෆෝන් එකක් එහෙම චාර්ජ් කරන්න අපිට සාමාන්‍ය කරන්නේ චාර්ජරේ කේබල් එක ගන්න. ඉතින් මේක ටිකක් කරදරකාරී වැඩක්. ඒක නිසා Nexus වගේ ෆෝන් වල Nexus 4 වගේ ඉඳන් වයර්ලස් චාර්ජින් ආවා. අවුරුදු දෙක තුනකට කලින්. ඉතින් ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් අය මේක ගැන දන්නේ නැහැ. ඒකට එක හේතුවක් තමයි මේ මෙයා තියෙන මිල ගණන්. එහෙම චාර්ජස් වල ගණන්. ඉතින් අපි බලමු මේ අඩු මිලට එකක් ගන්න කොහොමද මේ වයර්ලස් චාර්ජින් අතර වැඩ කරන්නේ කොහොමද? මේක ඇත්තටම අලුත් ටෙක්නොලොජි එකක් නෙමෙයි. අවුරුදු ගානකට අවුරුදු 6 7කට 8කට කලින් ඉඳන් ඉලෙක්ට්‍රොනික දත් බොරුසු එහෙම ලංකාවේ භාවිත කරන පිටරට භාවිත වෙන්නේ ගොඩක් චාර්ජුනේ වයර්ලස් චාර්ජින් වල. වයර්ලස් චාර්ජින් ඇත්තටම වැඩ කරන්නේ සරල අපි කවුරුත් දන්න ට්‍රාන්ස්ෆෝමර්ස් එහෙම වැඩ කරන්නේ. ඒ කියන්නේ චුම්බක ශ්‍රේත්‍ර භාවිත කරලා විදුලිය ජනනය කිරීමක් තමයි වෙන්නේ. සරලව කතා කරොත් අපි බලමු කොහොමද මේක වෙන්නේ කොහොමද වැඩ කරන්නේ කියලා අපි බලමු. වයර්ලස් චාර්ජින් වල එක එක ස්ටෑන්ඩඩ්ස් ඉන්නවා. දැනට ටිකක් වැඩිපුර භාවිත කරන ස්ටෑන්ඩඩ් එක තමයි QI කියන ස්ටෑන්ඩඩ් එක. දැන් මගේ මේ Nexus phone එකේම ගත්තොත් එහෙම මේකේ built-in wireless charging තියෙනවා. මම දැන් මේ wireless charging unit එක උඩින් තිබ්බ ගමන් පේනවා ඇති phone එක charge වෙන්න ගන්නවා. මම මේක උඩින් ගත්තත් එහෙම charge වෙන එක නවතිනවා. ආයෙ උඩින් තිබ්බත් එහෙම charge වෙන්න ගන්නවා. ඉතින් මේක හරිම ලේසි. කවුරු හරි ගෙදරම ආවම නිකන් මෙහෙම උඩින් තියලා තිබ්බනම් phone එක charge වෙන්න ගන්නවා. ඉතින් මේවා දුර්වල කණුත් තියෙනවා. එකක් තමයි ගොඩාක් වෙලට එන එකක් තමයි විදුලිය අපතේ යෑම. ඒ වගේ දේවල් වෙනවා. අපි බලමු මේක ඇතුළේ ඇත්තට මොන වගේ ක්‍රියාකාරයක්ද වෙන්නේ. උදාහරණයක් අපි මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් වගේ එකක් ගත්තොත් එහෙම මේකේ ක්‍රියාකාරීත්වයත් එක හා සමානයි. අපිට මතකද අපි පොඩි කාලේ විද්‍යාවට ඉගෙන ගත්තා මෙහෙම ඇණයක් තියෙනවා නම් ඇණයක් වටේට මෙහෙම දඟරයක් ඔතලා අපි මේකට බැටරි කෑල්ලක් ඇමුණොත් එහෙම මේකට චුම්බකයක් ඇති වෙනවා. ඉතින් එතකොට ගොඩක් වෙලාවට මෙහෙම වුණාම මේක චුම්බක ශ්‍රේත්‍රය ගමන් කරන්නේ මෙන්න මේ අත විදියට රවුමට. නමුත් මේක හැමතිස්සෙම එක අතකට තමයි චුම්බක ශ්‍රේත්‍රය ගමන් කරන්නේ. නමුත් අපි ට්‍රාන්ස්ෆෝමර්ස් වගේ දෙයක් ගත්තොත් අපි ඒ කියන්නේ ගොඩක් ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් එක ට්‍රාන්ස්ෆෝමර්ස් ඒ වගේ එකක් ගත්තොත් එහෙම ඔව් මේ වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ගත්තොත් මේ වැතුලේ තියෙන ඇත්තටම කොයිල් වට ප්‍රමාණයක් ඔතලා ප්‍රයිමරි හා සෙකන්ඩරි මේක අපි දෙසීතිය විදුලියට ඇමුණාම මේකෙන් අපිට ඊට වඩා අඩු කරපු එකක් ගන්න බලා මේ ට්‍රාන්ස්ෆෝමර් එක ගත්තොත් එහෙම මේක එවිලියලා තියෙනවා දෙසීතිය විදුලිය වෝල්ට් 9ට අඩු කළ දෙන එක. මේ ට්‍රාන්ස්ෆෝමර්ස් වල ක්‍රියාකාරීත්වය ගත්තොත් එහෙම ට්‍රාන්ස්ෆෝමර්ස් ඇත්තට අපි දන්නවා AC විදුලියෙන් තමයි වැඩ කරන්නේ. ගොඩක් අය AC DC කියන එක දන්නේ නැත්තම් පොඩ්ඩක් අහන්න. එතකොට කමෙන්ට් එකක් විදියට දැම්ම ට්‍රාන්ස්ෆෝමර් ඇත්තට මෙන්නේ මේ විදිහට එක කොයිල් එකක් තියෙනවා. අපි තමයි 230 විදුලිය දෙනවා. වෝල්ට් AC. ඊට පස්සේ ඒ වගේම ඔව් ඊළඟට තවත් දඟරයක් මේ වගේ තියෙනවා. මේකෙන් 9 වෝල්ට් එනවා. මෙතන ඇත්තටම තියෙන්නේ මේ විදියට අයන් කෝර් එකක්. ඇත්තටම ගත්තොත් එහම අයන් කෝර් එක මේකේ හරියට මේ විදියට තියෙන්නේ. මේ ඔක්කොම අයන් කෝර් එකක් විදියට තියෙන්නේ මෙහෙම. මේක වටේට තමයි දඟරවතල තියෙන්නේ. මේ දෙක අතර ඇතුළේ චුම්බක ශ්‍රේත්‍රය මේ වගේ. AC විදුලිය වෙන්නේ අපි හැමෝම දන්න AC විදුලිය ඇත්තටම මෙන්න මේ විදියට තමයි යන්නේ. එතකොට හැමදෙසෙම මේ පැත්ත දන වෙනවා. අතරින් වෙනවා මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ලංකාවේ විදුලිය තප්පරයට 50 වාරයක් 50 Hz වලට චලනයක් විත වෙනවා. දන නෝ වගේ මාරු වෙවි තමයි යන්නේ. ඉතින් එතකොට වෙන්නේ ඇත්තටම මේකේ විදුලියේ චුම්බක ශ්‍රේත්‍රයත් මේ විදියට තප්පරයට 50 වාරයක් දෙපැත්තට මාරන. එතකොට මේ දඟර දෙක අතර විදුලිය ජනනය වීමක් වෙනවා. ඉතින් මේ සරල ක්‍රමය යොදාගෙන තමයි වයර්ලස් චාර්ජින් උත් පාවිච්චි කරන්නේ. හැබැයි වයර්ලස් චාර්ජින් වලදී තියෙන ප්‍රශ්නේ තමයි වයර්ලස් චාර්ජින් වලදී මේ විදියට අපේ ෆෝන් එකයි චාර්ජර් එක අතර ඇත්තටම තියෙන වායුමය ගැප් එකක්. මේක නිසා ගොඩාක් වෙලාවට වයර්ලස් චාර්ජර්ස් වැඩ කරන මේ වගේ පහළ 50 Hz වගේ සයිකල් එකකින් නෙමෙයි ඉහළ ෆ්‍රීකවෙන්සිස් වලින් තමයි වැඩ කරන්නේ. නමුත් මෙහිදී වාතය හරහා මේ
චුම්බකස්සෙත් ගමන් කරන නිසා ගොඩක් වෙලාවට වෙන හානිය ගොඩක් වැඩි. නමුත් අධික ෆ්‍රීකවෙන්සියක් භාවිතා කරාම වෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක වගේ මේ වගේ ලොකු වට ගානක් නැතුව පොඩි දඟර වට ගානකින් ඇත්තටම ගන්න පුළුවන්. අපි බැලුවොත් එහෙම සර්කිට් එකක්, ඒ කියන්නේ වයර්ලස් චාර්ජින් සර්කිට් එකක් මොන වගේද කියලා කිව්වොත් ඇත්තට මෙන්න මේ වගේ උපකරණ තමයි වයර්ලස් චාර්ජින් සර්කිට් එක. මෙන්න මං කලින් කිව්ව දඟරේ මෙතන තියෙනවා. මේක තමයි කොයිල් එක. අපි USB එකෙන් මෙතනට 5 වෝල්ට් දුන්නාම මේ තියෙන සර්කිට් එක හරහා DC විදුලිය, ඒ කියන්නේ අපි දන්නා චාර්ජර්ස් වලින් USB වලින් එන්නේ 5 වෝල්ට් DC විදුලිය. DC විදුලිය කියලා කියන්නේ ඇත්තරම AC විදුලිය මේ වගේ වුණාට DC විදුලියක් ගත්තොත් එහෙනම් මේක හැමතිස්සෙම සරල රේඛාවක් විදිහට තමයි තියෙන ධන විදියට තියෙන්නේ. මේක වෙනස් වීම චලනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා DC විදුලිය AC වලට පරිවර්තනය කරන තමයි මේ වගේ කුඩා කොටස් ට්‍රාන්සිස්ටර්ස් වගේක් දාලා කරලා තියෙන්නේ. ඉතින් මේ පරිපථය මොන වගේද බැලුවත් අපි සරලව පරිපථය මොන වගේ බැලුවත් එහෙම අපිට මෙතන තියෙනවා 5 වෝල්ට් විදුලියක් අපිට ලබා දෙනවා මේ විදිහට ධන රින් ලෙස. ඔසිලේටර් සර්කිට් එකක් මෙතන තියෙනවා. මේක ගොඩක් වෙලාට IC එකක් මේකේ තියෙන්නේ. මේකේ ඔසිලේෂන් වලට අමතරව තවත් දේවල් කරනවා. මෙතෙන්ට විදුලිය එනවා. මේක DC විදුලියක් එන්නේ. ඊට පස්සේ මේකෙන් පිටට දෙන විදුලිය මේ වගේ ට්‍රාන්ස්ෆර් යොදාගෙන මෙතෙන්ට එන විදුලිය ඇත්තටම ස්ක්වයර් වේව් එකක් විදිහට තමයි මෙතන ගොඩක් එන්නේ. මේ විදිහට ධන ඍණ මාරු වෙනවා. ට්‍රාන්ස්ෆර් එක ඔය විදිහට යොදාගෙන අර අපි කිව්ව දඟරේ මෙහෙම තියෙනවා. ගොඩක් වෙලාවට මේ විදිහට යන්නේ. මේ විදිහට යනවා. දැන් මේක උපකරණය මම කලින් පෙන්වපු සර්කිට් එක බැලුවත් අපිට පේනවා ට්‍රාන්ස්ෆර් කීපයක්ම තියෙනවා. මේකෙන් කරන්නේ මේ වගේ පැරලල් විදිහට ට්‍රාන්ස්ෆර් දීලා වැඩි බලයක් ට්‍රාන්ස්ෆර් හරහා ලබා ගන්නවා. එතකොට වෙන්නේ කොයිල් එකට දෙන විදුලිය වැඩි වෙනවා. අපි බලමු මේ ෆ්‍රීකවෙන්සි කොහොමද දෙන්නේ, මොන වගේ දෙයක තියෙන්නේ කියලා. ඔව් දැන් අපි මෙතන බැලුවොත් මේක ජෙනරේට් වෙන ෆ්‍රීකවෙන්සි එක මේකෙත් මං කලින් කිව්වා වගේ AC විදුලියක් තමයි එන්නේ. ඔබට පේනවා ඇති මෙගාහර්ට්ස් අතරම කිලෝහර්ට්ස් 235ක ෆ්‍රීකවෙන්සි එකක් තමයි එන්නේ. සෝ ටූත් එකක් මේක හරහා තමයි ඇත්තටම AC විදුලිය කොයිල් එකට එන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම ඔය කියන තීරිය ඇත්තටම කතා කරොත් එහෙම ඇත්තටම අපි දැන් එහෙමනම් අපි දඟරයක් හදලා මේකට දුන්නොත් එහෙම අපිටත් එහෙම විදුලියක් එන්න ඕනේ. අපි බලමු එහෙම ඇත්තටම වෙනවද කියලා. මම මේක ප්ලග් කරන්න චාර්ජ් එක ප්ලග් කරලා මේ විදිහට ප්ලග් කරලා තියෙනවා. මම මෙතන හදලා තියෙනවා පොඩි හරි සරල දෙයක්, පොඩි කොයිල් එකක් වගේ ඔතල. ඒකට LED එකක් අම්මල. එහෙමනම් දැන් මේක ඇත්තට විදුලියක් ගන්න වෙනවා නම් අපිට මේක LED එකෙන් බලන්න පුළුවන් වෙනවා. ඔබට පේනවාද LED එක පත් වෙන. හැබැයි මේ LED එක නිවිනිවි පත් වෙන හේතුව තමයි මේකේ power saving mode එකක් තියෙනවා. ඔබට පේනවාද මේ light එක රතු පාටින් තමයි තියෙන්නේ. මේකට හේතුව තමයි මේකින් අදාළ විදුලිය ලබා ගත්තේ නැති කියන අදාළ ධාරාව ලබා ගත්තේ නැත්නම් එයා හැමතිස්සෙම උපරිම විදුලියක් ලබා දෙන්නේ. මේ නිල් පාට ලයිට් එක පත් වෙනවා තමයි ඇත්තටම උපරිම ධාරිතාවෙන් ලබා දෙන්නේ. අර මේ අවස්ථාවේදී වෙන්නේ ඇත්තටම විදුලියක් ලබා දීලා බලන ඇත්තටම මේ ගොඩින් ෆෝන් එකක් තියෙනවද නැද්ද කියලා. ඒ වෙලාවේදීන ධාරාවට තමයි මේ ලයිට් එක පත් වෙන්නේ. හරි ඔබට තේරෙනවද කොච්චර සරලද කියලා. ඇත්තටම මේ දෙක අතර වෙන්නේ අර මම කලින් පෙන්නුවා වගේ එක පැත්තක කොයිල් එකක් තියෙනවා. ඒක උඩින් අනිත් කොයිල් එක ආවහම වාතය හරහා තමයි මේ චුම්බක ශ්‍රේත්‍ර දෙක හරහා යන්නේ. මේක ඇත්තටම පරණම තාක්ෂණයක් අපේ විදුලි ජනක යන්ත්‍ර ඔක්කොම වගේ ක්‍රියාත්මක වෙන්නේ මේ තීරයට තමයි. චුම්බක ශ්‍රේත්‍රයක් මත දඟරයක් තියෙනකොට චුම්බක ශ්‍රේත්‍රය වෙනස් වෙන අධිවේගෙන් චුම්බක ශ්‍රේත්‍රයේ පැති දෙක වෙනස් වෙනකොට විදුලියක් ජනනය වෙනවා. මේ ක්‍රමයටම තමයි වයර්ලස් චාර්ජර්ස් වැඩ කරන්නේ. හැබැයි මේකේ අර කොටස් ප්‍රමාණයක් වැඩිපුර තියෙනවා. අර මම කලින් කිව්වාගේ විදුලිය වැය වීම අඩු කරන්න ෆෝන් එකක් තියෙනවද නැද්ද බලන්න. ඒ වගේ කොටක්ස් තමයි. නැත්නම් අපිට අර මම කලින් පෙන්නුවා වගේ ෆ්‍රීකවෙන්සි එකක් ජෙනරේට් කරලා ෆෝන් එක ගැටින් තිබ්බා. මේකේ ගත්තත් ඔබට පේනදි මේ පැත්තේ ෆේරයිට් එකක් තියෙන්නේ. ඒකෙන් කරන්නේ චුම්බකස්සේ පොඩ්ඩක් උපරි සහයල් ලබා දෙනවා. පල්ලෙහාට යන්නේ නැතුව ෆෝන් එකට පමණක් මේක ලබා දෙනවා. ඉතින් ওই විදිහට තමයි ඇත්තම කතා කරොත් එහෙම හරි සරලයි වයර්ලස් චාර්ජින් වැඩ කරන්නේ. ඉතින් දැන් කට්ටියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මගේ ෆෝන් එකේ වයර්ලස් චාර්ජින් නැත්තම් මොකද කරන්න කියලා. සමහර නේ S4 Samsung වගේ වලට වයර්ලස් චාර්ජින් කිට් එක. නැත්තම් ගොඩක් ඒවාට දෙනවා බැටරි පිටිපස්සට හයි කරන්න කේස් වගේ වයර්ලස් චාර්ජින් හයි කර ගන්න පුළුවන්. ඉතින් ඒව එෆිෂන්සි එක ෆෝන් එකේ බිල්ට් ඉන් නේවට වඩා පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. දැන් මිල ගණන් කතා කරොත් එහෙම
මම මේ කතා කරපුව මේ වගේ කිට් එකක් කරන් තමන් ගෙදර හදා ගන්නවා නේද ඩොලර් දෙකක් විතර ඩොලර් පහක් වගේ දෙනවා මේ වගේ වයර්ලස් චාර්ජ් එකක් ගන්න පුළුවන් QI ස්ටෑන්ඩඩ් එකේ තමන්ගේ ෆෝන් එකට හරියන එක. ඉතින් මේක ඔෆිස් එකේ ගෙදර එහෙම පාවිච්චි කරන ගොඩක් ලේසි. ගෙදර ආපු ගමන් ෆෝන් එක තිබ්බා චාර්ජ් වෙනවා. ඊළඟට දැන් මේකට ආපු ප්‍රශ්න තමයි ගොඩක් අය ආපු බැටරි බහිනවා. මේ බැටරි නරක් වෙන පුළුවන් මේක මොකද මේකෙන් යම්කිසි හීට් එකක් ජෙනරේට් වෙන ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට චාර්ජ් වෙන කල් යනවා. හැබැයි මට නම් තාම එහෙම ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. මම ඉතින් ගෙදර ආව මේක උඩින් කියලා තියෙනවා. ආයිත් කොහෙට හරි යනකොට තමයි ගන්නෙ. මට අනික මේකෙන් තවත් වෙන වාසි තමයි මේ USB පෝට් එකට වෙන හානි අවම කරගන්න පුළුවන්. හදිසි ටක් ගාලා අරගෙන ගියා කියලා වයර් පැටලිලා ෆෝන් එක වැටෙන්නේ. ඒ වගේ දේවල් නැති නිසා ගොඩක් ලේසි. ඉතින් ඔයගලන්ට මේ වගේ වීඩියෝ මේ ටෙක්නොලොජි ගැන ටිකක් පැහැදිලි කරන වීඩියෝ කැමති අය ඉන්නවනම් පොඩි කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ටිකක් මේ කලින් පෙන්නුවා වගේ කොහොමද ඒවා වැඩ කරන්නේ, සර්කිට් වැඩ කරන්නේ කොහොමද, ඒ වගේ ඔබට කතා කරන්න නැත්තම් සරල විදියට කියලා දෙන්නද කියන එක ඔයගොල්ලෝ කියන්න. එහෙනම් බොහොම ස්තුතියි අය මේ වගේ වීඩියෝකින් හම්බුනා.